දම් සිහනද නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි नमस्कार वेवा दम्रुवनट समदा सदहम शरणयामि नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनट समदा तिसरण शरणयामि साधु 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 වැඩම අවදාළ කොච්චි කඩේ මහමෙවුනාව භාවනා සුපුවේ අධිපති අපේ පින්වත් හිනිදුම නන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයන් අවසරයි පින්වත් මෑණියන් වහන්සේ ඒ වගේම අපේ රටේ අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය අපේ පින්වත් දායක මැතිඳුන් කෙනෙක් වන අපේ විජේදාස රාජපක්ෂ මැතිතුමනි ඒ වගේම සදහවත් පින්වත්නි අද මේ අපි කවුරුත් රැස්ුනේ වසරක් පුරා රැස් කළ මේ පින් මේ විවාහාර වර්ෂයේ ගෙවිලා අලුත් වර්ෂයක් ලබද්දී අපට කරදරයක් නැතුව ඒ අලුත් වර්ෂයත් ගත කරන්න ලැබේවා කියන අදහස. ඔබේ කරදරයන් තියෙනවා. ඉතින් පින්වත්නි මේ ශ්‍රද්ධා මාධ්‍ය රූපවාහිනිය අපි පටන් ගත්තේ විශේෂයෙන්ම මිනිස්යාට कल्याण मित्र संपत्तिय लबा देंडाई एके एक तमाई प्रधान अरबुण ඔබ අහලා ඇති අපගේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදilla ආනන්ද ස්වාමීන් වහන්සේ දවසක් කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට හිතෙන්නේ මේ බුද්ධ ශාසනයේ භාගයක්ම තියෙන්නේ කල්යාණ මිත්‍රයන් නිසා කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද එහෙම කියන්න එපා. ආනන්ද එහෙම කියන්න එපා. මේ බුද්ධ ශාසනයේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ කල්යාණ මිත්‍රයන් නිසා කිව්වා. එහෙමනම් අසත්පුරුෂයන්ගෙන් පාප පුද්ගලයන්ගෙන් බුද්ධ ශාසනය රැකෙන්න විදියක් නැහැ. බුද්ධ ශාසනය පවතින්න තියෙන්නේ සත්පුරුෂයන් මතයි. අසත්පුරුෂයන් මත නෙමෙයි. අන්නේ සත්පුරුෂ සම්බන්ධය ලබා දෙන්නයි ඔබට මේ ශ්‍රද්ධා මාධ්‍යෙන් අපි එකතු වුණේ. එතකොට පින්වත්නි සත්පුරුෂයෙක් තමයි ලෝකෙට යහපත සලස්සන්නේ අසත්පුරුෂයෙක් නෙමෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට මහා මංගල සූත්‍රයේදී දේශනා කරපු පළවෙනි මංගල කාරණය මොකද්ද? බාලයන් ආශ්‍රයයට යන්න එපා කිව්වා. අසේවනාච බාලාණං පළවෙනි එක. ඊළඟ එක මොකද්ද? පණ්ඩිතානංච සේවනා हरियट पांडित्यो आश्रय कलु पांडित्यो की नैनवतुम आश्रय कलु पिदि उत्तम पुदन पूजाच पूजनीयं මෙන්න මේ කරුණු අපිට මේ ගෞතම බුද්ධ ශාසනයේ පිහිට ලබන්න උපකාරී වෙනවා. මම ඔබට ඒකට උපකාරී වෙන ලස්සන ජාතක කතාවක් කියා දෙන්නම්. බුද්ධ කාලේ සිද්ධ වෙච්ච දෙයක් මං හිතන්නේ ඔබ මේක අහලා නැතුව අවද්ද කියලා. බුදුරජාණන් වහන්සේගේ කාලේ සවැත් නුවර එක උපාසක කෙනෙක්, ඒ කියන්නේ උපාසක සෝවාන් ඵලයටපත් වෙච්ච උපාසක කෙනෙක්. ඒ උපාසක භාග්‍යවතුන් වහන්සේව බැහැ දකින්ද ඈත පලාතක ඉඳලා එනවා. එද්දි හවස් වුණා. හවස් වුණාම ඔබ දන්නවා සවැත් නුවර මැද්දෙන් ගලාගෙන ගියා ගංගාවක්. මොකක්ද ඒකේ නම? අචිරවතී. අචිරවතී කියන ගංගාව සවැත් නුවරින් තමයි ගලාගෙන ගියේ. ඒ කාලේ මිනිස්සුන් එහාට මෙහාට ගඟෙන් ඈතර කරවන්න ඔය උරුපාරු සේවයක් තිබ්බා. හවස් වෙද්දී දැන් ගඟෙන් එහා පැත්තේ අර මිනිස්සයා ඉන්නවා. ඔරු ටික පාරු ටික ඔක්කොම තියෙන මේ කොනේ. මේ පැත්තේ මිනිස්සුන්ගෙන් ඇහුවා මොකද එන්නේ නැත්තේ ප්‍රමාද මොකද කියලා ඇහුවා. ඒගොල්ලෝ ඔක්කොම උරුපාරු නවත්තලා බණහන්ට ගිහිල්ලා කිව්වා. භාග්‍යතුන් වහන්සේගෙන් බණහන්ඩ කිල්ල කිව උරුපාරු නවත්තලා බලන් ඒ කාලෙ මිනිස්සු. එතකොටම මෙයාට මතක් වුණේ ධර්මයයි. කාටද? අර උපාසකට. ධර්මයේ මතක් වෙනකටම මතක් වුණා ශාස්ත්‍රුන් වහන්සේව. මතක් වෙලා මෙයා මෙනෙහි කරන්න ගත්තා. අනේ බුදුරජාණන් වහන්සේ එහෙනම් දැන් බණ කියනවා ඇති. මොනතරම් මధుර වූ ධර්ම කතාවක් පවත්වනවා ඇද්ද? මොනතරම් මිහිරි ධර්මයක් මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනව ඇද්ද? රාග දේශ මොහයන්ගෙන් නිදහස් වෙන ඒ උතුම් ධර්මයේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ කොච්චර ලස්සනට දේශනා කරනව ඇද්ද කියමින් භාග්‍යතුන් වහන්සේ ගැන, බුදුරජාණන් වහන්සේ ගැන මේ උපාසක මෙනෙහි කරන්න පටන් ගත්තා. එතකොට දැන් ගඟායින යහපැත් ඉඳලා මෙනෙහි කර කර ඉන්නේ කවුරුන් ගැනද? බුදුරජාණන් වහන්සේ ගැන. අපේ මිනිස්සෙක් නම් මේ කාලේ කුමක් මෙනෙහි කරයිද? බාහට හැබෑට අපි මෙතනටලා ඉන්න ඕනේ. අර මිනිසුන්ට ඇයි මේ පැත්තට එන්න බැරි? කීර්ති ගන්නවද නැද්ද? අන්න පරිහානිය. මේ කල මිනිසුන්ට ධර්මය අල්ලනවා කියන්නේ විශ්මිත වැඩක්. එකපාරට කෝප වෙනවා මේ මනුස්සයාට අසාව කරගන්නේ අන්න බණ අහන්න ගිහිල්ලා. කියයිද නැද්ද? කියනවා. අන්න බලන්න මේ මිනිස්යන්ගේ ගුණධර්ම පිහිටි අවස්ථාවේ තමයි බුදු කෙනෙක් පහළ වුණේ. දැන් තියෙන බැබලීම නිවිගෙන යන පහන වගේ එකක්. එතකොට ඒ වෙලාවේ උපාසක හිතිය කොහොමද? අර බණ අහන්න ගියා කියපු ගමන් දැන් අපිට නම් ඉතින් අනේ දැන් මට යන්න විදියක් නැහැ. එමණ හිතෙන්නේ. දැන් අතනදී වුණේ මොකද්ද? බුද්ධානුස්සතිය යාට නිකම්ම ආව බලන්න මේ ධර්මයේ ස්පර්ශ කරපු හිතේ තියෙන ආශ්චර්යය. ධර්මයේ ස්පර්ශ වුණ හිතක තියෙන ආශ්චර්යය. මේ උපාසක භාග්‍යතුන් වහන්සේ ගැනම මෙනෙහි කර කර හිටියා. ඉන්නකොට මෙයාට ඇති වුණා විශාල ප්‍රීතියක්, සන්තෝෂයක් ඇති වුණා. කවුරුන් ගැනද? ශාස්ත්‍රුන් වහන්සේ ගැන, බුදුරජාණන් වහන්සේ ගැන අප්‍රමාණ සන්තෝෂයක් හටගත්තා, ප්‍රීතියක් හටගත්තා. මේ ප්‍රීතියම මෙයා හිතුවා අනේ මටත් බණ අහන්න ඇත්නම් කීක ටික ටික මෙයා ගඟට බැස්සා. ගඟට බැස්සාම වතුරේ දැන් මෙයාට තේරුණා වතුරේ පා ගිලිනවා. එතකොට මෙයා තවදුරටත් බුද්ධ අනුස්සතිය දෙනකට මෙයා වතුරින් උඩට ආවා. පොළවේ ඇවිදිනවා වගේ ගඟ මත්තෙන් ඇවිදගෙන ගියා. එතකොට මේක කලේ 이르දි බල සම්පන්න භික්ෂුවක්ද? නෑ, ඔබ වගේ කෙනෙක්. මේක කලේ 이르දි බල සම්පන්න භික්ෂුණියක්ද? නෑ. ඔබෝගේ කෙනෙක්. භාග්‍යතුන් වහන්සේගේ උපාසක කෙනෙක් මේ කලේ. බලන්නේ වෙන දෙයක් මෙනෙහි නොකර භාග්‍යතුන් වහන්සේව මෙනෙහි කර කර හිටියා. ඉඳලා ඒ සන්තෝෂේ ප්‍රීතියෙන් ගඟ වතුර උඩින් ඇවිදගෙන ගියා. ඔක කලින් අහලා නැතුව ඇති මං හිතන්නේ. වතුර උඩින් ඒ උපාසකය ඇවිදගෙන ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගියා. දැන් මෙයා hina වෙවි යනවා. දැන් සන්තෝෂයිනේ. සන්තෝෂෙන් නැති කාටද? කොහොම වුණොත්. එතකොට මේ උපාසක ගියාම බුදුරජාණන් වහන්සේ ඇහුවා, "හා උපාසක කිසි වෙහසක් නැති පාටයි නොවේ. කිසි වෙහසක් නැහැ වගේනේ. දැන්ද ආවේ?" කියලා ඇහුවා. "අනේ ස්වාමීනි, මෙහෙමයි වුණේ. මං ආවා එනකොට උරුපාරු ඔක්කොම යහපැත්තේ මට මේ භාග්‍යතුන් වහන්සේ ධර්ම කතාව දෙනවා කියලා මට මේක මතක් වෙලා මට භාග්‍යතුන් වහන්සේ ගැනම මතක් වුණා. මං ඒකම මෙනෙහි කර කර හිටියා. මට සන්තෝෂීව ගියා. ස්වාමීනි මම වතුරට බැස්සා. වතුරට බහිනකට කකුල දියේ තෙමුණා. එතකොට මං ආයෙත් හිතුවා හිතනකට මේ මහ පොළොවේ ඇවිදිනවා වගේ මං ඇවිදගෙන ආවා" කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, "උපාසක, ඕක අනුසස්. ධර්මයේ අනුසස්. ඕක ඔබට විතරක් වෙච්ච එකක් නෙමෙයි. මීට කලින් බුද්ධ ශාසනවල මෙවැනි ආශ්චර්ය උපාසකවරුන්ට වෙලා තියෙනවා" කිව්වා. දැන් මේ උපාසක අපේ කාලේ උපාසක කෙනෙකුට වුණා නම් දැන් ටීවී එකට කියයි, පත්තරයට කියයි, මේ කවි කොල්ල ගහලා බෙදයි. Tamanwa ඊට පස්සේ උලුප්ප ගන්න බලනවානේ. දැන් බලන්න මේකේ වෙනස. "අනේ ස්වාමීනි, ඒ වගේ උපාසකවරු කලිනුත් හිටියාද? අනේ ස්වාමීනි, මං හරි ආසයි ඒ විස්තරය අහන්න" කිව්වා. එතකොට ඒ විස්තරය කිව්වා. මේක හරි ලස්සන කතාවක්. බුදුරජාණන් වහන්සේ වදාලා, "උපාසක, කලින් බුද්ධ ශාසනයේ ඒ කියේ අපේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයට කලින් වැඩ හිටියේ කවුද? බුදුරජාණන් වහන්සේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනේ අපි දන්නවනේ ඒ කාලේ බුදුරජාණන් වහන්සේ මොකද්ද විවරණ ලැබුවනේ, අන්තිම විවරණේ ජෝතිපාල මානක වෙලා. ඊට පස්සේ උන්වහන්සේ ඊට පස්සේ ආත්මික මේ ඒ බුද්ධ ශාසනේ බබලන යුගයක එක උපාසක කෙනෙක්, බරණැසික උපාසක කෙනෙක්, ඒ උපාසක සෝවාන් වෙච්ච කෙනෙක්. ඒ උපාසක ව්‍යාපාර කටයුතු කරන්න විදේශ ගමනක් යන්න ස්වර්ණ භූමියට, ඒ කියන්නේ ජාවා සුමාත්‍රා පැත්තේ. ওই පැත්තේ ස්වර්ණ භූමිය පැත්තට, ওই කියන බුරුම, තායිලන්ඩ් ওই පැත්ත, එහෙට මේ ව්‍යාපාර බිස්නස් වලට යන්න නැව් නැගලා යන්න ලෑස්තිනකට අඳුරන කෙනෙක් හිටියා, බාබර් කෙනෙක්, කරණවැමි. එයාගේ නෝන ඇවිල්ලා කිව්වා, "අනේ මහත්තයෝ, අපේ මිනිසියාවත් ওই ව්‍යාපාරවලට එක්කගෙන යන්න" කිව්වා. "හොඳයි" කිව්වා. "උදව්වට ගන්න" කිව්වා මහත්තයා. "මෙයාවත් උදව්වට ගන්න" කිව්වා. "හොඳයි" කියලා බාර දුන්නා. දැන් ඉතින් දෙන්නම නැවු නැගලා නැමෙ පිටත් වෙලා පිටත් වුණා. මුහුද මැද්දේදී මේ නැව කුණාටුවකට අහු වුණා. කුණාටුකට අහු වුණාම කරන්න දෙයක් නැහැ. නැවේ මේ අර උපාසක මොකද කළේ? නැවේ ලෑල්ලක් ගැලවිලා ආවා. ලෑල්ල අල්ලගත්තා. ලෑල්ලට ගොඩ වුණා. අර මිනිහයාට කිය උඹත් වරෙන් කියලා අර මිනිහයවත් ඒ ලෑල්ලටම ගොඩ කරගෙන මේගොල්ලෝ අතින් පයින් දැන් පීනනවා. පීනලා දූපතකට ගියා. ඒ දූපතේ කවුරුත් නැහැ. මිනිස්සු නැහැ. කුරුල්ලෝ ඉන්නවා. දැන් වටපිට බැලුවා, කන්න බොන්න දෙයක්. කන්න බොන්න මොකුත් නැහැ. අර කරණවැමියා, අර බාබර්, කන්න බොන්න මොකුත් නැහැ, බැලුවා නැහැ. ගල් ගහලා කුරුල්ලෝ මැරුවා. මරලා පුල්ලුස්ස ගත්තා. ඊරවසික මහත්ය වෙන කරන්න දෙයක් නැහැ. අපි මේවා කාලා ඉමු. කියලා ගිහින් දුන්නා. නෑ මට ඕනේ නෑ කිව්වා. අර උපාසක නෑ මට ඕනේ නෑ කිව්වා. මට ඉවසගෙන ඉන්න පුළුවන් කිව්වා. දැන් බඩගින්නේ ඉන්නේ. දැන් ජීවිතය ගැන වෙන දෙයක් නෑ. මේ උපාසක කල්පනා කළා මම සරණ ගිය මාගේ ශාස්ත්‍රුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මට වෙන පිටක් නැහැ. මට මේ සරණ ගිය ධර්මයේ ඇර මට වෙන පිටක් නැහැ. මට මේ ශ්‍රාවක සංඝ රත්නයේ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නයේ ඇර මට වෙන පිටක් නැහැ. මං ආරක්ෂා කරන සීලයේ ඇර මට වෙන පිටක් නැහැ. මොකක්ද මෙනෙහි කළේ? සෝතාපට්ටි අංග. සෝතාපට්ටි අංග මේ උපාසක මෙනෙහි කළා. මේ සෝතාපට්ටි අංග මෙනෙහි කර කර මෙයාර බඩගින්නේ පීඩා විඳගෙන මෙයා වාසය කරනවා. දැන් ඒ දූපතේ බුද්ධානුස්සතිය මෙනෙහි කර කර ධම්මානුස්සති මෙනෙහි කර කර සංඝානුස්සති මෙනෙහි කර කර දැන් වාසය කරනවා. ඉතින් ඔය වගේ දේවල් අපි මිනිස්සු අතරත් වෙලා තියෙනවා. මට හම්බ වුණා මං හිතන්නේ පැලෑන කියන ගමේ ওই සුනාමි කාලේ ඒ ගෙදරට මං ගියා. මට මතකයි ඒ ගෙදරට මුහුදායිනේ. ඒ ගෙදරත් පුංචි විහාරයක් තිබුණා. ඒ අම්මා කියනවා මේ මුහුදු රැළ මෙහෙම එනකොටම බුදුරජාණන් වහන්සේ මතක් වුණා කිව්වා. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ කියලා මියම්ම කෑ ගහන්න ගත්තා. ලේලිට මේ බඩත් උස්සගෙන මාස 8ක බඩක්. ලේලිට කිව්වා දුවේ මෙනෙහි භාග්‍යතුන් වහන්සේ මෙනෙහි කරපන් කිව්වා. දැන් මෙහි මුහුදු රැළ එනවා හොගාලා පෙරලගෙන. අර උපාසක අම්මා කෙලීම ගිහිල්ලා බාල්කේ ඉල්ලුණා. උඩට ඇවිල්ලා බාල්කේ ඉල්ලුණා. දුවත් අර ලේලි ගිහිල්ලා බාල්කේ ඉල්ලුණා. වාසනාව කියන්නේ ගේ කඩන් ගියේ නෑ. ගේ කඩන් ගියේ නෑ. පොඩි විහාරයක් තිබුණේ එක කඩන් ගියේ නෑ. බුදුගුණ කීකේ හිටිය වතුර බැස්සා දෙන්න බාල්කේ ඉල්ලලා. බලන්න මේ පින මොහොදායිනේ. එතකොට බුදුගුණ මෙනෙහි කිරීම තුළ ඒ අම්මා කව පුදුම එකක් මට මේ සරණ ලැබීම කියලා කිව්වා. එහෙමනම් මේ හාස්කම් අදත් වෙනවා. ඉතින් ඊට පස්සේ ආර උපාසක දැන් ඉතින් ජීවිතය අතහැරලා. පින්වත්නි මේ සංසාරේ අපිටත් මේ වගේ දේවල් වෙන්න බැරිද? අපි හැමතිස්සෙම ලස්සන එකක් බලාපොරොත්තු වුණාට එහෙම වෙන්නේ නැහැ. එතකොට මේ උපාසක දැන් ජීවිතය අතහැරලා දැන් අරයා ඉතින් අර කුරුල්ලන්ට ගල් ගගා මරමරා කකා අරයා ඉන්නවා. දැන් උපාසක කොච්චර බුද්ධිමත්ද බලන්නේ. අරයට බණ කියන්න ගියේ නෑ. එතනට බණ කියන්න ගියා නම් එකපාරට ඒ මිනිස්සයා වාදෙට එයිද නැද්ද? ඔහේ මට එහෙනම් කණ්ඩ ගණක් දෙනවා කියයි. කියන්නේ නැද්ද? වාදෙට එනවා. ගල්ලකින් ගැහුවනම් අර උපාසකට බණ කියන්න ගියාම එහෙම ගුටිත් කණ්ඩ වෙනවනේ. එතකොට බලන්න උපාසක ශබ්ද නැතුව ත්‍රිවිධ රත්නය මෙනෙහි කර කර හිටියා. ඉන්නකොට මේ උපාසකගේ ශාන්ත බව ඊළඟට මේ උපාසක පතුරන්නා වූ මෛත්‍රිය උපාසකගේ මේ තිබිච්ච ත්‍රිවිධ රත්නයේ කෙරේ තියෙන ශ්‍රද්ධාව එතන මේ කාත් කවුරුත් නැති මේ පොඩි දූපතේ නාගරාජයෙක් ඉන්නවා. මේ නාගරාජයාට පැහැදීමක් ඇති වුණා. එතකොට මේ මොහොතේ ඉන්නවා දෙවියෙක්. ඒ දෙවියා සමුද්‍ර දේවතාවා කවුරුවත් නෙමෙයි අපේ බෝසතාණන් වහන්සේ. දෙවියෙක් වෙලා මොහොතේ. එතකොට අර නාගරාජයා නෞකාවක් මැව්වා. ඒකෙන් නාගරාජයා නැවක් වුණා. නැවක් වෙලා අර පේන්න ආවා. මොහොදු දේවතාව තමයි ඒකේ නෞකාවේ කප්පිට්ටා කැප්ටන්. එතකොට ඒ නව මෙහෙවන කෙනා නාවිකයා. या इल्ली नेवे इंदला क्या हुआ अभी बारण्य से यान वो एन्न कैमितिया वारिल्ला කියලා කිව්වා. කියනකට අර උපාසකට ඇහුණා මේක. උපාසක දුවගෙන ගියා. අයින් එන්න කිව්වා. නැවන්ට කොට වුණා. ගොඩන පස්සේ උපාසකාර කරණවැයමියාට කිව්වේ මෙන්නෝ වර කිව්වා. කියනකට අර නෙවෙයි ඉන්න කප්පිට කිව්වා ඕක ගන්න එපා කිව්වා. අනේ බලන්න ඕක ගන්න එපා කිව්වා. ඇයි කියලා ඕකට සීලයක් නැහැ කිව්වා. ඕකට සීලයක් නැහැ ඔහේ එන්න ඇතුළට කිව්වා. දැන් ඔනේ ඇතුළට ගත්තා. දැන් අර එළිය බලන් ඉන්නවා. කවුද දැන් මෙයාට යාත් බාර දුන්නා නේ මිනිස්සයා. බලන් ඉන්නවා. එතකොට එයාට මේ උපාසක කියනවා අර මිනිස්සයාට කියනවා මිනිහෝ මම මෙතෙක් කල සීල් ආරක්ෂා කරලා දන් දීලා ත්‍රිවිධ රත්නේ මෙනෙහි කරලා වන්දනා කළ රැස් කරපු පින් දැන් අනුමෝදන් වයන් උඹට ඔච්චරයි දැන් තියෙන්නේ කිව්වා. දැන් නැව පිටත් වෙන්න යන්නේ උඹට දැන් ඔච්චරයි තියෙන්නේ මම රැස් කරපු පිනවත් අනුමෝදන් වයන් කිව්වා. එතකොට අර මිනිස්සයා සාදු කියලා ඒ පින අනුමෝදන් වුණා. ඒකට පැහැදුනා සමුද්‍ර දේවතාවා. පැහැදිලා කිව්වා ආයෙනම් තෝත් වර කිව්වා කියලා ඇතුළට දාගත්තා. දැන් නැවේ මුතු මැණික් පිරිලා. දැන් නැව යනවා. සාගරයෙන් ගංගා නම් ගඟට ගිහිල්ලා බරණැසට ගිහිල්ලා අර නැව කප්පිට මේ මොකද කළේ? මේගොල්ලෝගේ ගෙදරටම ඇරලෙව්වා. ගෙදරට ඇරලෝලා අර වස්තුවක් දුන්නා. දීලා දෙන්න එක තැන ඉඳිද්දි නැව කප්පිට දෙවියන්ගේ ඇත්ත වේශය ගත්තා. නාගරාජයාත් ඇත්ත වෙෂි ගත්තා. අරන් කිව්වා දැන් බලාපන්. නැව කප්පිට කිව්වා අර බාබරට කිව්වේ උඹ බේරුනේ සත්පුරුෂයෙක් ළඟ හිටපු නිසා. උඹට සුදුසුකම් තිබුණ නෑ කිව්වා. උඹ බේරුනේ සත්පුරුෂයෙකු ළඟ හිටිය නිසා. සත්පුරුෂයෙකුගේ ළඟ සිටීම නිසා බේරුණා කිව්වා. දැන් බලන්න කිව්වා මේ ශ්‍රද්ධාව තිබිච්ච මම මේ කිව්වා මේ නැව අරගෙන ආවේ උඹව බේරගන්න නෙමෙයි කිව්වා. කිව්වා මේ නාගරාජයයි මම එකතු වෙලා මේ නැව මවාගෙන ආවේ උඹව බේරගන්න නෙමෙයි කිව්වා. මේ උපාසකව බේරගන්න කිව්වා. මේ උපාසක ශ්‍රද්ධාවෙන් යුක්තයි. මේ උපාසක සීලෙන් යුක්තයි. ගුණෙන් යුක්තයි. මේ උපාසකව බේරගන්නයි යාවේ. උඹත් බේරුණා කිව්වා. ඊට පස්සේ කිව්වා සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සත්පුරුෂයන්ව මෑසුරු කරාපන් කිව්වා. සත්පුරුෂයන්ව ආශ්‍රය කරන්න කිව්වා. සත්පුරුෂයවා සත්පුරුෂයෙකුගේ ළඟ ආශ්‍රය නිසා කිව්වා ඔය බේරුනේ. දැන් බලන්න අර මිනිස්සයාට සත්පුරුෂ ගුණධර්මයක් තිබුණේ නැහැ. සත්පුරුෂ කිව්වා මේ කිව්වා මේ උපාසක නොහිටින්ද අර නැව මොහොදුපත් වෙච්ච වෙලාවේ උඹත් ගිලිනවා කිව්වා. මේ උපාසක ගොඩ වෙච්ච ලෑල්ලට උඹවත් ගොඩ කරගත්තා කිව්වා. බලන්න එතනින් පටන් ගත්තේ උපාසක ගොඩ වෙච්ච ලෑල්ලට උඹත් ගොඩ කරගත්තා. ඒ නිසා උඹ බේරුණා කිව්වා. නැත්තම් උඹ මිලාට නෑ කිව්වා. මේ බෝසත් දෙවියා මේ කියන්නේ මිලාට නෑ කිව්වා. ලෑල්ලට ගොඩ කරගත්තා. ඊට පස්සේ දූපතට ගියා. උඹ ගුණධර්ම පිළිහිටියේ නෑ. නමුත් බලාපන් කිව්වා. උඹ බේරුණා. දැන්වත් ආශ්‍රය කරපන් කිව්වා සත්පුරුෂය හරි විදියට. උපාසකට හොඳට මේක තේරුණා. උපාසක මොකද අරයාගේ ගැන විස්තරේ නෑ. උපාසක ගිහිල්ලා පැවිදි වුණා. පැවිදි වෙලා රහතන් වහන්සේ නමක් වෙලා පිරිනිවන් පෑවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාව වදාළලා කියනවා උපාසකය එදා හිටපු මේ විස්තරේ කියලා ධර්මයේ දේශනා කරනවා. එදා ඒ උපාසක කලින් සෝවාන් වෙලා හිටි සකදාගාමී වුණා. ඊට පස්සේ කිව්වා මෙදා සමුද්‍ර දේවතා වෙලා හිටි මමයි නාගයා වෙලා හිටි අපේ සාරිපුත්ත කිව්වා. එතකොට බලන්න මේ සංසාරේ යනකොට මේ සසර ගමනේ මොනමන අවස්ථාවල්ද මේ මිනිසයාට මේ ලැබෙන්නේ. එතකොට එහෙමනම් දැන් මේ කතාවේ තියෙන වටිනාම කාරණේ මොකද්ද? සත්පුරුෂයෙකුගේ ළඟ සිටීම. දැන් එතකොට මේ ශ්‍රද්ධා රූපවාහිනිය පවත්වන්න ඔබ සියලු දෙනාම දායක වෙච්ච අය. එහෙනම් දායක වුණේ මොකේද? සත්පුරුෂයෙකු පවත්වන්නයි. සත්පුරුෂයෙකු පවත්වන්නයි මේ උදව් කළේ. සත්පුරුෂ ධර්මයක් යවන්නයි. ගෙවල් වල ඉන්නවා බොහෝම අසරණ අය. ඒ කියන්නේ සමහර අය ඉන්නවා ඔය කල්පනා හොදට තියෙනවා ඇවිදින්න බෑ. රෝද පුටුවේ යනවා. සමහරු ඉන්නවා මේ ඈත දුර යන්න බෑ. ගෙදර ඉන්නේ. ඔය බත් ටික උයාගෙන ළමයිට සලකගෙන ඉන්න අම්මලා ඔය තාත්තලා ඉන්නවා. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් විවේක වෙලාට වාඩි වෙලා ටීවී එක දාගෙන ඉන්නවා. ටීවී එකේ සත්පුරුෂයා හිටියොත් හරි. ටීවී එකේදී අසත්පුරුෂයා එළියට આવොත් අරයා සෝන් නේද? ඇයි හේතුව? අසත්පුරුෂයා ආශ්‍රය කරන්න ලැබුණොත් කොහේ වුණත් ගුණධර්ම පිහිටන්නේ. දැන් අපි ගමු දේවදත්තත් බණ කියාගෙන ගියා. දේවදත්ත බණ කියාගෙන ගියේ නැද්ද? දේවදත්තත් බණ කියාගෙන ගියා. දේවදත්ත ගිහින් සංඝයා මැද්දේ කිව්වා මම ප්‍රතිපත්ති පහක් ඉදිරිපත් කළා. භාග්‍යවතුන් වහන්සේට පිළිගත්තේ නැහැ. මේව බොහොම හොඳ ප්‍රතිපත්ති කිව්වා. පැවිදි වුණාට පස්සේ කැලේම ඉන්න ඕනේ කිව්වා. රුක් සෙවණේ භාවනා කරන්න ඕනේ කිව්වා. තුන් සිවුරෙන් ඉන්න ඕනේ කිව්වා. පාංශුකුල සිවුරෙන් ඉන්න ඕනේ කිව්වා. එළවලු බතු විතරක් වළඳන්න ඕනේ කිව්වා. අද කාලේ මේක කිව්වා නම් සුටුස් කාලේ මිනිස්සු ඊ පැත්තට යන්නේ නැද්ද? යනවනේ. ඇයි? මිනිස්සු බොහොම ආස කරන කරුණු ටිකක් තමයි මේකේ තියෙන්නේ. 500ක් පැවිදි වෙලා හිටියා. ඒ 500ම පැවිදි කළේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. නමුත් දේවදත්තගේ ආකර්ශනීය කතාවට අර 500ම අහු වුණා. 500ම අතහැරියා සත්පුරුෂයාව. කවුද සත්පුරුෂයා? සාරිපුත්ත මහරහතන් වහන්සේ අතහැරියා. අතහැරලා කතා වුණා වෙජිටේරියන්. තුන් සිවුරින් වාසය කරනවා. පාංශුකුල් සිවුරින් වාසය කරනවා. ගස්සට භාවනා කරනවා. ඉතින් පහදින කරුණු නෙමෙයි සාමාන්‍ය ලෝකයා. ධර්මයේ අහුවෙච්ච නැති අය පහදින දේවල්. එතකොට සත්පුරුෂ වූ සාරිපුත්ත මහරහතන් වහන්සේව අතෑරලා සත්පුරුෂ වෙස්යෙන් හිටිය අසත්පුරුෂයාගේ පැත්ත ගත්තා. පිටත් වුණා. අරන් ගියා. දැන් ගිහිල්ලා දැන් දේවදත්තගෙන් උපදෙස් ගන්නවා භාවනා කරන්න. දැන් දේවදත්ත ධර්ම කතාව කියනවා. දැන් දේවදත්තත් බණ කියනවා. මේගොල්ලන්ට ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැහැ. ඒ දේවදත්ත බණ කියන්නේ භාග්‍යතුන් වහන්සේ ගැන පහදවන්නද? තමන් ගැන පහදව ගන්නද? තමන් ගැන පහදව ගන්නද? දේවදත්ත බණ කියන්නේ භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය හරි කියලාද? තමන් කියන එක හරි කියන්නද? තමන් කියන එක හරි කියන්නයි. එතකොට දේවදත්තගේ ඉලක්කය යොමු වෙලා තියෙන ත්‍රිවිධ රත්නෙට නෙමෙයි. මොකේටද? තමන්ටයි. ඉතින් අර පිරිස දන්නේ මේක. අර 500නම දන්නේ මේක. ඒ 500නම දිගටම දැන් ඉතින් ඕගාලා භාවනා කරනවා, ධර්මය අහනවා, දේවදත්ත කියන ඇස අනිත්‍යයි මෙනෙහි කරපන්, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දීවා නිට්ටයයි කය අනිත්‍යයි කී කියනවා. හැබැයි කියන්නේ තමන් හොයාගත්තු දෙයක් වගේ. තමන් වටහාගත්තු දෙයක් වගේ. ඒ ධර්ම කතාව කිව්වේ කවුද? භාග්‍යවතුන් වහන්සේ. තමන්ගේ එකක් වගේ කියන්න ගත්තා. අර පිරිසත් මේ ඔට්ටු වෙනවා මේ හොඳ අපිටි කාගෙන. අවබෝධ වෙන්නේ නැහැ. අවබෝධ වෙන්නේ නැහැ. වෙන්නේ මොකද්ද? ටික ටික අර ශ්‍රද්ධාව හීන වෙවි යනවා. තිබුණු ශ්‍රද්ධාව හීන වෙවි යනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම වහන්සේට කතා කළා. කතා කළේ කොයි සාරිපුත්තේනි මොග්ගල්ලානේනි අනුකම්පාවක් නැද්ද කියලා ඇහුවා. මොකද්ද ස්වාමීනි? ආම් 500ක් අමාරු වෙටෙන්න යන්නේ කිව්වා. මොකද අමාරු වෙටෙනවා කියන්නේ තව ටික දවසක් හිටියනම් සිවුරු වෙරළ යනවා. සිවුරු වෙරළ ගියා නම් අර ශ්‍රද්ධාවයි ධර්මයේ ලබා ගන්න තිබිච්ච අවස්ථාවයි සියලු දේවල් අහිමි වෙනවා. යන්න ඉක්මනට බේර ගන්න කිව්වා. සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලා වැටියා. වඩිනකට දැන් දේවදත්තත් ඉතින් වාඩි වෙලා බණ කියනවා. මේ කාලේ මේ ලෝකේ කොච්චර නම් මේ දේවදත්තලා බණ කියනවා ඇද්ද? එතකොට මේ දැන් දේවදත්ත කියාගෙන යනවා බණ කියනකොට ආර පිරිසත් අහගෙන ඉන්නවා. ඔය අතරේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා වඩිනවා. වඩිනකොට දැන් දේවදත්තට හරි සැටිස්ෆයි. ඇයි මේ හිතාගන්න බැරි දෙයක් මේ වෙන්නේ? මොකද්ද? අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා තමන් ළඟට එනවා. ඊට පස්සේ කියනවා බලන්ට මහණෙනි මං කොච්චර හරිද? අර සංඝයාට කියනවා මහණෙනි කියලා කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ විදියට කොච්චර හරිද මං අන්න බලන්න කියනවා. සාරිපුත්ත මොග්ගල්ලාන මේ දිනමත් දැන් වෙ ඉන්නේ කියලා දෙපැති තියාගත්තා. ඒ බුදුරජාණන් වහන්සේ දෙපස වැඩ ඉන්නෝනේ. ඉතින් සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාත් අර අසත්පුරුෂයා දෙපැත්තේ වාඩි වුණා. වාඩි වුණාන් පස්සේ දැන් අසත්පුරුෂයාට සතුට වැඩි. මොකක්ද එයා කළේ? කිව්වා සාරිපුත්තය මගේ පිට ස්වල්පයක් ගිලන් කිව්වා. බුදුරජාණන් වහන්සේ එහෙම කියනවා. ධර්ම දේශනා කළා ඉවරලා කියනවා සාරිපුත්තය මාගේ පිට ස්වල්පයක් ගිලන් මං ටිකක් සැතපෙන්නම් මේ ධර්ම කතාව මේ සංඝයාට කියාගෙන යන්න කියනවා. දේවදත්තත් ඒකම කියාපි. කිව සාරිපුත්තේ මගේ පිට ස්වල්පයක් ගිලන් මේ සංඝයා දැන් පහ වූ තීන මිද්ද ඇත්තේය. ඒ කියන්නේ දැන් මේ බුදුරජාණන් වහන්සේ කියන වචනම කියනවා. පහ වූ තීන මිද්ද ඇත්තේය. මා ස්වල්පයක් සැතපෙන්නේ මේ කිව්වා කියලා හාන්සි වුණා. ඇල වුණා. ඇල ගඟ වුණා. හොඳට නිින්ද ගියා. ගොරෝ ගොරෝ බුද්ධි සුටුස් ගාලා. ඊට පස්සේ සාරිපුත්යන් වහන්සේ අර සංඝයාට කියනවා මෙනෙහි කරන්න ඇස අනිත්‍යයි. කන අනිත්‍යයි. නාසය අනිත්‍යයි. දිව අනිත්‍යයි. කය අනිත්‍යයි. මනස අනිත්‍යයි. එකම දේ කිව්වේ. ඇයි අසත්පුරුෂයා කියන එකට වැඩ කරේ නැත්තේ? ඒක අසත්පුරුෂයාට ආйти නැහැ. අසත්පුරුෂයා දවස ගාන කිව්වා පටිච්ච සමුප්පාදේ තෝර කිව්වා. අවබෝධ වුණේ නැහැ. සත්පුරුෂයා කිව්වා බුදුරජාණන් වහන්සේ බැරි වෙලාවත් අසත්පුරුෂයා ඒක කියද්දී අවබෝධ වුණා නම් බුද්ධ වචනේ බොරු වෙනවා. මොකද්ද බුද්ධ වචනේ? මේ ශාසනේ පවතින්නේ සත්පුරුෂයා මතයි. එහෙනම් ශාසනය අසත්පුරුෂයා මතත් පවතිනවා. කවදාවත් ශාසනයක් අසත්පුරුෂයා මත පවතින්නේ නැහැ. සත්පුරුෂයා මත පමණයි. එතකොට බලන්න සත්පුරුෂ වූ මහා සත්පුරුෂ වූ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්ම දේශනාව කළා. අර සගපිරිස 509ම සෝවාන් ඵලයටපත් වුණා. දැන් බලන්න සෝවාන් ඵලයටපත් වෙන්න පින තියන අය එහෙම මුලා වුණා නම් එකල මෙකල ගැන කවර කතාවද? එතකොට බලන්න පින්වත්නි, සාරිපුත්ත මහරහතන් වහන්සේ ඊට පස්සේ සංඝයාට කිව්වා අපි දැන් පිටත් වෙනවා කිව්වා. ඔබ වහන්සේලා ගන්න තීරණයක් ගන්න කිව්වා. දැන් ඇඟිල්ලෙන් එන එන කියන්න දෙයක් නෑ, ඝන තීරණයක් ගන්න අපි පිටත් වෙනවා කිව්වා. අපිත් එනවා කිව්වා. 509ම පිටත් වෙලා ගියා. එතකොට දේවදත්තට උදව් කරපු තව භික්ෂුවක් හිටියා කෝකාලික කියලා. දැන් දේවදත්ත දන්නේ නැහැ දැන් හොඳටම නිදි. දැන් සංඝයා පිටත් වෙලා යනවා. කෝකාලික එනකට කවුරුත් නෑ, හෝ ශාලාව පාළුයි. දේවදත්ත බුදි කාම ගුරුද්දයට බුදිද කියලා ඇහුවා. අහල වැලමිටෙන් යන පපුවට නැගිටපිය කිව්වා. නැගිටලා බලද්දී කවුරුත් "හෑ" කියලා බැලුවා. හිස් හෝල් එක හිස්. ඒ වෙලෙම ලීවමනේ ගියා. ඇයි? බලාපොරොත්තුව බිඳුණා. ඒවල ඉඳලා ලෙඩ වුණා මාස 9ක්. එතකොට බලන්න පින්වත්නි, මේ මම මේ කිව්වේ මේ හැම තිස්සෙම බුද්ධ වචනය වෙනස් වෙන්නේ නැහැ. බුද්ධ වචනේ කියනවා නම් යම්කිසි දේවල්, ඒ දේවල් වෙනස් වෙන්නේ නැහැ. සත්පුරුෂයාගෙන් නම් ධර්ම කතාව යන්නේ. සත් කවදාවත් ඒක අසත්පුරුෂයෙකුගෙන් කතා කළාට ඒක වැඩ කරන්නේ නැහැ. සමහරට කෙනෙක් හිතන්න පුළුවන් මේ ඒ වචනේ කවුරු කිව්වත් එකයි කියලා. කවුරු කිව්වත් බණ, කවුරු කිව්වත් එකයි කියලා. එහෙනම් දේවදත්ත කිව්වත් හරිනේ. හරි නේද එහෙනම්? ඒ මොන්නේ නේ? කවුරු කිව්වත් බණ නෙමෙයි. සත්පුරුෂ කතාව ධර්මයයි. ඒකයි මම මේකට නම දැම්මේ මහමෙවුනාවේ සත්පුරුෂ මාධ්‍ය ජාලය කියලා. ඔබ දැකලා ඇති එක තියෙනවා. සත්පුරුෂයෙක් වෙන්න හරි අමාරුයි. සත්පුරුෂයෙක් වෙනකොට ඒ සත්පුරුෂකමත් එක්ක බද්ධ වෙලා තියෙනවා ගහට හෙවණැල්ල වගේ, නැත්නම් ගහට පොත්ත වගේ බද්ධ වෙලා තියෙනවා කෙලෙහි ගුණ. කෙලෙහි ගුණයි සත්පුරුෂකමයි වෙන් කරන්නට බෑ. ඒක ලෝකේ කවදාවත් කිසි කෙනෙකුට වෙන් කරන්න බෑ. ඒකේ තියෙන ස්වාභාවික දෙයක්. සත්පුරුෂකමයි කෙලෙහි ගුණයි. සත්පුරුෂකම තිබිලා කෙලෙහි ගුණ නැති වෙනවා කියන එක වෙන්න බෑ. කෙලෙහි ගුණකම තිබිලා අසත්පුරුෂ වෙනවා කියන එකත් වෙන්න බෑ. ඒ දෙක එකට තියෙන්නේ. සත්පුරුෂකමයි කෙලෙහි ගුණේ. ඉතින් මේ වගේ ගුණධර්මවල තමයි අපි පිහිටන්ට මහන්සි ගත යුත්තේ. ඒ ගුණධර්ම පිහිට ගන්න අපිට උදව් වෙනවා මේ ලෝකේ වැඩ සිටියේ මහෝත්තම මහා සත්පුරුෂ මහා කල්යාණ මිත්‍ර අපට එකම පිහිට පිළිසරණ වෙච්ච අපගේ ශාස්ත්‍රුන් වහන්සේ සරණ යෑම. ඒ සරණ යන්න තමයි මේ ශ්‍රද්ධා මාධ්‍ය ජාලය මේ මෙතෙක් කල් මහන්සි වුණේ. ඒ කියන්නේ පින්වත්නි, ඒක හරිය අපිට හිතාගන්න බැරි එකක් ඒක. ඒකත් අයිති ආශ්චර්ය කාරණයකටයි. මොකද දැන් අපි යම්කිසි කරුණු මෙනෙහි කර කර ඉන්නවා. අපි කියමු දැන් අපි හිත එක එක අරමුණු යනවනේ. දැන් යන අපි මෙනෙහි අපි කියමු ගහක් ගැන මෙනෙහි කරනවා. ගහ ලස්සනයි. මල් පිපිල ගහක් තියෙනවා දැක්කම අපි ආසයි මෙනෙහි කරනවා කියමු. ඒවා මෙනෙහි දැන් ඒ යම්කිසි අරමුණක් නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරනකොට මේ මනසට එකතු වෙන දෙයි ගහක් කොලක් මෙනෙහි කරනකොට මනස එකතු වෙන දෙයි ලොකු වෙනසක් තියෙනවා අපිට හොයන්න බැරි අපිට තේරෙන්නේ නැති ඒ තමයි අපි කියම ගස් කොළන් වලට ආසා කර කර මෙනෙහි ශා කොච්චර ලස්සනද මේ ගස්වැල් කියලා ඕකටම ආදරය කරගෙන පිටිය කියමු සමහර විට වඳුරෙක් හිමරණෙන් මැත්තේ අර ගහක läගගෙන ඉඳි අතෙන් ඇත්තට පැන පැන ඉඳි ඊට එහා දෙයක් අර ගහට කරලා දෙන්න බෑ ඊට එහා දෙයක් කරලා දෙන්න බෑ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා तीन सैयक बंदिनवा की स्वर्णमाली महासैय बंदिन काले भाग्यवासी दातुन्वासी पिहिटोला उपासकम्मल देन्ने ये चैत्रराजया हदन वेडेट बलमिवर कला बलमिवर කියන්නේ මොකද්ද දැන් අපි කරන්නේ श्रम दान कला एक राहतन वहांसे नमक महाशय वादिंद गया रात्रि वादिंद गए वेलावे विशाल आलोकयाक आलोक देखाक में चैत्यट पातुना पात वेला टिक वेला की लस्सन दिव्य अप्सरावियो चैत्य वंदना कला ඊට පස්සේ මේ රහතන් වහන්සේ ඒ අප්සරාවියන්ගෙන් ඇහුවා හැබැයි ඔයගොල්ලෝ මේ ලංකාවම ආලෝක කරගෙන එළිය කරගෙන ඉන්නේ පාත්තුලි මහා පිංකම් කරපු අයද කියලා ඇහුවා අනේ ස්වාමීනි අපි හරි දුප්පත් කිව්වා අපි හරි දුප්පත් මේ අපේ දුටුගැමුණු මහරජුරෝ මහා සෑය කරද්දී අපි බැල මෙහෙවර කරපු උපාසිකාව දෙන්නේ කිව්වා සෑයට සාමාන්‍ය මේ ලෝකෙ මොනතරම් මිනිස්සු බැල මෙහෙවර කරනවද අපි ගත්තොත් මේ මැද පෙරද ගිහිල්ලා කොච්චර අනුන්ට බැල මෙහෙවර කරනවද අපේ පාසිකාවෝ නමුත් ඒවා මතක් කරාම ඇති වෙන්නේ මොකද්ද සතුටක්ද කේන්තියක්ද අනේ නදකින් වෙච්ච දේ මගේ කාලේ අපරාධ මේ වගේ දෙයකට මං යමු කියලා පසුතැවිල්ලක් එන්න පුළුවන් නමුත් මේ බලන්නේ ධාතු චෛත්‍යයකට බැල මෙහෙවර කරලා තවතිසාවි උපන්නා. එතකොට පින්වත්නි මේ කරුණු කාරණා ඔස්සේ අපි හිතන්න ඕනේ මේකයි. අපිට මේ ලෝකේ මනුස්ස ජීවිතය ගෙවන මේ කාලේ ආශ්චර්ය අද්භූත කරුණු තුනක් ලැබුණා. ඒ තමයි ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණයන්ට ලැබුණා දෙවැන්න ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය සරණයන්ට ලැබුණා තුන්වැන්න ඒ ශ්‍රාවක සංඝ රත්නය සරණයන්ට ලැබුණා හැබැයි අපිට ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්නේ මොකද්ද අපි කියමු අපට හටගන්නවා කියලා මොනවා හරි කන්ට බොන්ට ආසාවක් අටගන්න බැරිද එතකොට අපි හිතේ මේක මැවෙන්නේ නැද්ද අපි මේක එක එක ආකාරයට මවමවා ඉන්නේ නැද්ද මෙහෙම හැදුවොත් හොඳා මෙහෙම කන්ට තිබ්බොත් හොඳා මෙහෙම හොඳා කියකේ මැවෙන්නේ නැද්ද බැවෙන එතකොට අපේ හිත හරි ක්‍රියාශීලී ඊළඟට අපිට ඇති වෙනවා තරහක් අවනාපයක් කවුරු හරි අපිට නිස්කාරණේ මොන හරි කරලා කියලා ඕකත් මතක් වෙනවා මේ එතකොටත් අපේ හිතට එන්නේ නැද්ද මැවියෙන් පේන්නේ නැද්ද මේ කරුණ ඒක මැවි පේනවා එහෙනම් අපිට රාගේ හොඳට ක්‍රියාශීලීව හිතේ වැඩ කරනවා හරි ක්‍රියේටිව් රාග සිතිවිලි ඊළඟට අපිට එන ද්වේෂි හරිම ක්‍රියාශීලී සිතිවිලි එනවා මුලාවටපත් වෙන දේවල් බය හිතෙන දේවල් හොල්මන් කතා හරි විදිහට මවමව කියාවේ බුද්ධානුස්සතිය පටන් ගන්නත් මෙන්න බුදි වැඩ කරන්නේ ක්‍රියාශීලී වෙන්නේ නැහැ. එතකොට ක්‍රියේටිව් මයින්ඩ් එක නැහැ. ඒක බුදුරජාණන් වහන්සේගේ ගුණ අපිට එක එක විදිහට මෙනෙහි කරගන්න බෑ. හැබැයි රාගික කරුණක්, රාගයට අයිති දෙයක්, ද්වේෂයට අයිති දෙයක්, මොහයට අයිති දෙයක් එක එක විදිහට නිර්මාණය කරන්න පුළුවන්. ආන්න ඒක තමයි මේ ලෝකේ මාධ්‍ය වලින් කරන්නේ. රාගයට අයිති දේවල්, ද්වේෂයට අයිති දේවල්, මොහයට අයිති දේවල් එක එක නවීන පන්නේට නවීන රූපෙන් නොඑක් නිර්මාණශීලී විදිහට හදා පෙන්නනවා. ඒක පුළුවන්. ඒක පුළුවන් නිසා එකෙක් විදිහට. එතකොට ඒක මිනිස්යාගේ සිතිවිලි රටාවට ගැලපෙනවද නැද්ද? ගැලපෙනවා. එතකොට මිනිස්යා වේගෙන් ඒකට ඇදිලා යනවා, හැබැයි වෙනවා. මේ ධර්ම කතාව කියනවා මිනිස්යා ලොකු ආයාසයක් ගන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේගේ ගුණ ඇටිට ගියොත් අපි කියා දුන්නොත් භාග්‍යවතුන් වහන්සේ අරහං වන්නසේක, රාග දේශ මොහ නැති වූසේක කියලා ඔයිට එහා නිර්මාණය කරගන්න බෑ. ඒකම පාඩම් කරන් කියනවා. නමුත් අනිත් දේවල්, රාගයට අයිති දේවල් නිර්මාණය කර කර හිතන්න පුළුවන්. දේශයට අයිති දේවල් නිර්මාණය කර කර හිතන්න පුළුවන්. මොහයට අයිති දේවල් නිර්මාණය කර කර හිතන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ ගැන නිර්මාණය කර හිතා ගන්න බෑ. ධර්මය ගැන නිර්මාණය කර හිතා ගන්න බෑ. ඊළඟට අෂ්ටාරි පුද්ගල මහා සංඝ රත්නය ගැන නිර්මාණය කර ගුණ වශයෙන් මෙනෙහි කර ගන්න බෑ. එතකොට මොකද වෙන්නේ? සිතේ බලවත් චේතනා පහළ වෙන්නේ මොකක් ගැනද? රාගය ගැනයි. බලවත් චේතනා පහළ වෙන්නේ ද්වේෂය ගැනයි. බලවත් චේතනා පහළ වෙන්නේ මොහොය ගැන. දුර්වල වශයෙන් චේතනා පහළ වෙනවා ශ්‍රද්ධාව. ඒ හේතුව පිරිහෙනවා කියන්නේ එකයි. මම ඔබට කියලා තියෙනනේ මේ පිරිහෙන කාලයක් කියලා නැද්ද? පිරිහි යන්නේ කියලා. ඒ පිරිහෙනවා කියන්නේ එකයි. එතකොට සාමාන්‍ය කාලයකටත් වඩා වීරිය ගන්න ඕනේ. කැප වෙන්න ඕනේ. ඒකට ලොකු උපකාරයක් ලැබෙනවා ශ්‍රද්ධා රූප වාහිනී. ශ්‍රද්ධා රූපේනේ දාලා තියෙනකොට ළමයි කියනවා කෑ ගහලා ඕක වහලා දාන්න. එහෙම නැත්නම් අපිට බලන්න ඕනේ ප්‍රේම දඩේම. අර නැයිනීට මොකද වුනේ? නැයිනි බැන්දද නැත්නම් ඒ කොල්ල මැරුවද? ඊට පස්සේ ඕව රස කර මෙනෙහි කරන්න පුළුවන්ද බැරිද? ආන් ඒවා මෙනෙහි කරනවා. හැබැයි මතක තියාගන්න මේ භයානක හැම දෙයකින්ම මාර සේනාව රිංගනවා. මාර සේනාව අසුර බලවේගයේ රිංගනවා ඇස නැමැති සිදුරින්. හිත අල්ලනවා. ඊට පස්සේ කුසල් මෙනෙහි කරන්න බැරුව යනවා. හිතට කියනවා අරකම බලාපන්. ආස්වාදෙන් යැපෙන නොපෙනෙන ලෝකයක් තියෙනවා. මිනිස්යාගේ ආස්වාදෙන් යැපෙන අරකම බලාපන් කී හිත කියනවා. එතකොට ශ්‍රද්ධා රූපහානි දාන ඕනේ මෑණි කෙනෙක් බණ කියනවා නිකන් කේන්දරි බණක් ඇහෙනවා. ඊට පස්සේ ආයෝ මේක වැඩන්නේ ප්‍රේම දඩේම දාපන්. ඕන ආයි බලනවා ඒක. ඕන් ඔය විදියට මේක හරි සංකීර්ණ පරිසරයක් මැද්දෙන් නේද සත්පුරුෂයා තෝරගන්න තියෙන්නේ. මේ කාලේ පින්වත්නි සත්පුරුෂයා තෝරගන්නවා කියන එක ඒකත් විශාල හපංකමක්. ඒක ලේසි එකක් නෙමේ, විශාල හපංකමක්. මොකද ලෝකේ තියෙන්නේ සත්පුරුෂ ග්‍රහණය නෙමෙයි, අසත්පුරුෂ ග්‍රහණය. සාමාන්‍යයෙන් මේ මාර බලවේග කියන්නේ සත්පුරුෂ නෙමෙයි, අසත්පුරුෂයි. අසුර බලවේග කියන්නේ සත්පුරුෂ නෙමෙයි, असत्पुरुषाय बहुल वशेन मनुष्य सत्पुरुष නෙමෙයි අසත්පුරුෂයි ඒ බඳු ලෝකයක බොහොම පරිස්සමෙන් පුළුවන් නම් මනාකොට තෙරුවන් සරණේ පිහිටන්න අපි ඒකට තමයි මේ සහය දක්වන්නේ පුළුවන් නම් මෙතනින් ගැලවිලා පැනගන්න දෙවියන් අතරට ඒ ගහක කොළ කෙල්ලලා ඉන්න නෙමෙයි ඉහළ දිවි ලෝකයකට පැනගන්න ඒ කියන්නේ මේක බැර හැරුණු අවස්ථාවක් තමයි මරණයයි උපතයි කරා යෑම බැර හැරුණු අවස්ථාවක් තමන් පුරුදු කළ නැත්නම් සත්පුරුෂ ගුණාංග ඉෂ්ඨ දේවතාවෙකුට උදව් කරන්නට බෑ ඉෂ්ඨ දේවතාවෙකුගේ උදව්වක් ලැබෙන්නේ නැහැ මැරිච්ච ඥාති පරම්පරාව භූතයෝ වෙලා ඉන්න පෙරේතයෝ වෙලා ඉන්න අය ඇවිල්ලා පෙනි පෙනි කියයි මෙහෙට වරින් කියයි එතකොට මෙයා නන්දොඩනවා ආන් ආච්චි කතා කරනවා ආ මාමා කතා ඒක වෙනස් කරගන්න හැකියාවක් නෑ ඇයි මේ මලාකුට සරණ පිටා නැතිකම භාග්‍යතුන් වහන්සේව නිතර නිතර මෙනෙහි නොකළ බව ධර්මයේ මෙනෙහි නොකළ බව ශ්‍රාවක සංඝයා මෙනෙහි නොකළ බව කෙලෙස් මෙනෙහි කර කර සිටි බව අර කෙලෙස් වලට අනුරූප වුණා ඒ නිසා ඒ අවස්ථාවේදී චුද්දෙන් හරි වැඩේ වෙන්නේ අපිට චුතිචිත හරියට හරි ගසගත්තේ නැත්නම් ප්‍රතිසන්දිසිත කොහොමද පහල කරගන්නේ කියලා පැටලිලා ඉඳලා වැඩක් නැහැ මේකට ඒක මේ වේලාසනෙන් කරන්න ඕනේ වැඩක් एक एक නමකින් අහනවා චුතිපටි සමන් කියන ඔක අතාරින්න වේලාසනෙන් පුරුදු කරන්න සරණ යෑම ඒ සරණ යෑම මනාකොට පුරුදු කළොත් සත්පුරුෂය තින්නවා සත්පුරුෂයන්ගේ යහපත කැමති දැන් අපි ඉන්නේ මනුෂ්‍යයන්ගේ යහපත කැමති ඒ වගේ ඉන්න බැරිද පේන්නේ නැති ලෝකෙත් දෙවිවරු නැද්ද මනුෂ්‍යයන්ගේ යහපත කැමති මනුෂ්‍යයාගේ යහපත කැමති අය ඉන්නවා. ඒ යහපත කැමති අය මනුෂ්‍යයා සතර අපායේ උපදිනවට කැමති නැහැ. කැමති පුළුවන් තරම් ඒ කෙනාව සතර අපායෙන් බේරන්නයි. එතකොට ඒකට උවමනා කරන මූලික දේවල් පටිච්ච සමුප්පාදය, පංච උපාදාන ස්කන්ධය, දුක්ඛාරය සත්‍ය, සමුදයාරය සත්‍ය, නිරෝධාරය සත්‍ය, මාර්ග සත්‍ය අපි පුළුවන් තරම් කියනවා. මේ කියන්නේ මොකේද? අර සත්පුරුෂකම උපදව ගන්න උදව් කරන්නයි. එතකොට මොකද වෙන්නේ? ටික ටික මේ සත්පුරුෂකම හිතේ පිහිටන්න පුරුදු වුණාම එයාට ඔන්න ආරක්ෂාවක් රැකවරණයක් ඇති වෙනවා. නිකම්ම දැන් සමහර අය ඉන්න මම දන්නවා මට නම් බයක් නෑ මම තුන් තිසරණේ පිහිටලා ඉන්නේ මට නම් බයක් නෑ මම හොඳ ලෝකේ කියන්නේ කියලා කයිවාරු ගහනයි ඉන්නවා. හැබැයි අද ඉඳලා ඒ කයිවාරු ගහන්න එපා. ඒක අනතුරක්මයි. ඒක ප්‍රමාදයට කරුණක්මයි. අපේ හිතේ ස්වභාවය තමයි ඉක්මනින්ම ප්‍රමාදයටපත් වීම. ප්‍රමාදය දැන් ඉතින් මම කාලයත් ඉත තිසරණේ පිළිලා ඉතින් මට බයක් නෑ මං සුගතිය යන්නේ කියලා තමන් ගැන ඒකට අපි කියන්නේ මොකද අතිශෝක්ති කියලා. තමන් ගැන එහෙම කල්පනා කරනවා. සෝවාන් වෙච්ච කෙනෙකුට විතරයි ඒක හරියට හිතා ගන්න පුළුවන්. අනිත් කෙනෙකුට එහෙම හැකියාවක් නැහැ. එයා හැමතිස්සෙම හිතන්න ඕනේ නෑ මට පිහිට බුදුරජාණන් වහන්සේමයි. තමන්ට ලකුණු දීලා බලන්න එපා. බේරෙන්නට. මට පිහිට මාගේ ශාස්ත්‍රුන් වහන්සේමයි. අපි කිව්වම තමන්ට ඇති වෙනවා කියලා මොකක් හරි කරදර විලා හරි චිත්ත පීඩාවක්. එතකොට හිතන්න අනේ මේ චිත්ත පීඩාව මම සරණ ගිය ශාස්ත්‍රුන් වහන්සේට නෑනේ. ඒක ඇත්තද බොරුද? ඒක ඇත්ත. මේ චිත්ත පීඩාව මම සරණ ගිය ධර්මයේ නෑනේ. ඒක ඇත්තද බොරුද? ඒක ඇත්ත. මේ චිත්ත පීඩාව මේ මම සරණ ගියේ මාර්ගඵලලාභී ශ්‍රාවක සංඝයා තුල නෑනේ. ඒක ඇත්තද බොරුද? ඒ විදියට දුකක් ශෝකයක් කනගාටුවක් හටගත් වෙලාවටත් තිසරණේම මෙනෙහි කරන්න. ඒ විදියට පුරුදු කරගෙන ගියොත් ආන්න එතකොට කලබලයටපත් වෙච්ච අවස්ථාවේදී හොඳට සරණ පිට පිටනවා. අර්බුදයට යට නොවි සරණ එල්ලෙන්න පුළුවන්. අර්බුදයට යට මේ හැමදාම පුරුදු වෙච්ච එකක් නේ. ප්‍රශ්නයක් ආව ගමන් ඒක කඩාගෙන වැටිලා ඒකට මිශ්‍ර වෙනවනේ අපි. ඒක හැමදාම පුරුදු වෙච්ච රටාව. දැන් අපි පුරුදු වෙන්න හදන්නේ මොකද්ද? ප්‍රශ්නෙට මිශ්‍ර නොවි තිසරණයට මිශ්‍ර වෙන්නයි. ඒක තමයි අමාරු වැඩේ. ඒක වීරියෙන් අර විදියට මෙනෙහි කරමින් මෙනෙහි කර කර මට මේ සරණ තමයි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ සරණ තමයි මට තියෙන්නේ කියලා අර ගුණ වශයෙන් සරණ මෙනෙහි කරන්න. ධර්මයේ සරණ මෙනෙහි කරන්න. ශ්‍රාවක සංඝයාගේ සරණ මෙනෙහි කරනකොට බුද්ධ වචනයක් තියෙනවා, සත්‍ය වූ බුද්ධ වචනයක්. යම් දවසක මහණෙනි තථාගතයන්ව මෙනෙහි කරයිද ඒ වෙලාවට ඔහුගේ සිත කෙලෙස් වලට යට නොවේ කියනවා. ආන් ඒ වෙලාවට ආරක්ෂාව පිණිස තියෙනවා. ආන් එතකොට චත්තම් මහන්තං යතා වස්ස කාලේ වැස්ස කාලේට ලොකු කුඩයක් යට ඉන්නවා වගේ. ඒසානි සංසෝ ධම්මෝ සුචින්නෝ ධර්මයේ මනාකොට වෘද්ධි කිරීමේ ආනිසංසය මෙයයි. මොකද්ද? නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී ධර්මය ඇසිරින කෙනා සතර අපාය යන්නේ. ඕක තමයි මේ ශ්‍රද්ධා channel එකේ ඉලක්කය. ඒ ඉලක්කයට තමයි අපි මේ කරුණු කාරණා විස්තර කරගෙන යන්නේ. ඉතින් ඔබත් අපි හැමදිනම එකම අදහසින් අපි එකතු වෙලා අපි භාග්‍යතුන් වහන්සේගේ සරණ ප්‍රාර්ථනා කරගෙන සරණ පිහිට කරගෙන තමයි මේ අපි කටයුතු කරන්නේ. ඒ නිසා අපි සෙත් පතනවා මේ වෙලාවේ මේ ශ්‍රද්ධා රූපහානි නාලිකාව ඔස්සේ හැමෝටම උතුම් තිසරණේ පිහිට ලබා ගන්න සත්පුරුෂ ධර්මය Taman ළඟට පැමිණෙන්න Taman කරා එන්න යම් කිසි කෙනෙක් උදව් කළා නම් ඒ උදව් කරපු ඔබ සියලු දෙනාටම දෙවියන්ට බමුණන්ට මේ හැමෝටම තුනුරුවන්ගේම ආශිර්වාදේ ලැබේවා කියන අදහසින් මේකේ මූලික අරමුණ ඒක. ඒ නිසා අපි පුණ්‍යානුමෝදනා කරමු. කියන්නේ කවුරුත් මං කියවම අප විසින් රැස් කළා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන් ඝටිකාර බ්‍රහ්ම රාජයා ප්‍රමුඛ බඹලොව වාසී සියලු දෙවියෝ මේ පින සතුටින් අනුමෝදන් වෙත්වා මෙත් කරුණා ගුණ සපිරුණු සක්දෙවිඳානෝ මේ පින සතුටින් අනුමෝදන් වෙත්වා විස්කම් දෙව්පුතුද තෞතිසා වාසී සියලු දෙවියෝ මේ පින සතුටින් අනුමෝදන් වෙත්වා නැගෙනහිර දිසාව පාලනය කරන දතරාෂ්ට දෙව් මහ රජු මේ පින සතුටින් අනුමෝදන් වේවා දකුණු දිසාව පාලනය කරන විරෝධ දෙව් මහ රජුද මේ පින සතුටින් අනුමෝදන් වෙත්වා. බටහිර දිසාව පාලනය කරන විරූපාක්ෂ දෙව් මහ රජුද මේ පින සතුටින් අනුමෝදන් වෙත්වා. උතුරු දිසාව පාලනය කරන වෛශ්‍රවණ දෙව් මහ රජුද මේ පින සතුටින් අනුමෝදන් වෙත්වා. මේ සතරවරම් දෙව් මහ රජුන්ගේ සෙම්පති දෙවිවරුද මේ පින සතුටින් අනුමෝදන් වෙත්වා. මේ ප්‍රදේශ භාර මේ පළාත් භාර පින් කැමැති දෙවියෝද අපගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාද මේ පින සතුටින් අනුමෝදන් වෙත්වා. පුණ්‍යානුමෝදනාවෙන් සතුටු වන දෙවියෝ අපට පැමිණෙන්නට තිබෙන්නා වූ බාධා කරදර දුරු කරත්වා. අපගේ දියුණුවට උපකාර කරත්වා. අපට රැකවරණ සලසත්වා. සාදු සාදු. අප නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ද මේ පින සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන් සියලු දෙනා පරලොව වශයෙන් සැපවත් වෙත්වා. शांत सुवयत पत्वित्वा साधु श्रद्धा रूपवाहिनी नालिकावे धर्म देशना पवत्वमिन දහම් වැඩසටහන් පවත්වමින් උතුම් ගෞතම බුදු සසුන අප වෙත ලං කළා වූ පින්වත් ස්වාමීන් වහන්සේලාද අනගාരികා මෑණියන් වහන්සේලාද මේ පින සතුටින් අනුමෝදන් වෙත්වා. උන්වහන්සේලා සියලු දෙනා මේ ගෞතම බුදු සසුනේ උතුම් ප්‍රතිපත්ති පූජාවෙහි ඉතා සුවසේ දෙත්වා. සාදු. ඊළඟට මේ ශ්‍රද්ධා නාලිකාවේ විකාශ කටයුතු පුළුල් කරනු පිණිස නන්අයුරින් तम धनयें तम श्रमयें तमन्गे ज्ञानयें दायक वू श्रद्धानालिकाවට උපකාර කළ ඔබ සියලු දෙනාටත් විවිධ අයුරින් මේ ශ්‍රද්ධා රූපවාහිනී නාලිකාවට උදව් වූ රාජ්‍ය ආයතනවල නිලධාරීන් සියලු දෙනාටත් නොයෙක් ලෙස උපකාර කළ නාවික හමුදාවේ යුද හමුදාවේ පොලිසිය සියලු පින්වතුන්ටත් ඒ වගේම ශ්‍රද්ධා නාලිකාව පවත්වාගෙන එනු පිණිස ඔබ විශේෂ දායකත්වයේ දරන මාසික ධර්ම දාන සමාජික ඔබ සියලු දෙනාටත් මේ පින අයිති වෙත්වා ඔබ සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා උතුම් ත්‍රිවිධ රත්නේ සරණෙන් වෙන් නොවෙත්වා ඒ වගේම ඊටාම ශ්‍රද්ධාවෙන් කැපවීමකින් කටයුතු කරන ශ්‍රද්ධා රූපවාහිනී නාලිකාවේ සභාපති අපේ පින්වත් සුදත් ජයසුන්දර මැතිතුමාටත් ඒ වගේම අධ්‍යක්ෂ මණ්ඩලයේ සමටත් නාලිකා ප්‍රධානී අපේ පින්වත් ශ්‍රී ටිවංක ජයසිංහ මැතිතුමාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ දරු පිරිසටත් දුක් නිරෝග සැප ලැබේවා ඒ සියලු දෙනාටත් තුනුරුවන් සරණින් වෙන් නොවි මේ කටයුතු කරගන්නට වාසනාව ලැබේවා ඒ වගේම කඩුවෙල මහමෙවනා භාවනා අසපු උපස්ථාන කමිටුවේ සභාපති රොෂාන් වලිනායක මැතිතුමාටත් ඒ පවුලේ සමාජික ආශිර්වාද දෙනාටත් ඒ වගේම මහමෙවනා යවුන් සභාවේ දූදරු සැමටත් නිදුක් නිරෝග සැප ලැබී සුවසේ කටයුතු කරගන්නට තුනුරුවන් සරණ ලැබේවා ඒ වගේම අපට විශේෂයෙන්ම ඊටාම ආදර ගෞරවයෙන් යුක්තව කටයුතු කරන මහමෙවනාවේ කෙරෙහි මහත් භක්තියක් ඇති අපේ බුද්ධ ශාසන අමාත්‍ය අපේ විජේදාස රාජපක්ෂ ඇමතිතුමාට මේ රැස්කල පින් බලයෙන් නිදුක් නිරෝග සුවපත් භාවයේ ලැබී চিරාත් කාලයක් මේ බුද්ධ ශාසනයේ දියුණුවට කටයුතු කරන්න උතුම් තුනුරුවන්ගේ ආශිර්වාදේ ලැබේවා ඒ වගේම මේ ගෞතම බුදු සසුනට පූජා කරන ලද කඩුවෙල මහමෙවනා භාවනාස භූමිය පූජා කළ දැන් ඔබ අර දකින්න ඇති මේ දහත් වට්ටිය පූජා කරපු ඒ සිරිල් පීරිස් මැතිතුමාට නිදුක්ව නිරෝගීව සුවපත් සුවසේ ධර්මයේ හැසිරෙන්න මේ පිං හේතු වේවා ඒ වගේම අපට දම්පැන් වලින් අපෝපකාර කරන සිව්පසෙන් ආදරයෙන් උපස්ථාන කරන සියලු දෙනාටම මේ පින අයිති වෙලා සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා හැමෝටම මේ ගෞතම බුද්ධ ශාසනයේ පිළිසරණ ලබන්නට වාසනාව ලැබේවා ඒ වගේම මේ වැඩසටහනේ විකාශ දායකත්වයෙන් දරන උසස් අධ්‍යාපනය නිමාකොට රැකියාවල නියුතු පින්වත් දරුවන් පිරිසටත් ඒ ආගේ සියලු දෙනාටත් මේ පුණ්‍යානුභවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සියලු යහපත සැපත උදා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න අපි ප්‍රාර්ථනා කරමු කවුරුත් මේ විදියට අප විසින් රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ පුණ්‍යානුභාවයෙන්ද බුද්ධානුභාවයෙන්ද ධම්මානුභාවයෙන්ද සංඝානුභාවයෙන්ද දේවානුභාවයෙන්ද මේ පුණ්‍යානුභාවයෙන්ද අප සියලු දෙනාට නිදුක් නිරෝග සුව ලැබේවා බාධා කරදර රහිතව අපගේ කටයුතු කරගන්ට ලැබේවා. ලබන වසරද අපගේ දියුණුව පිණිස උපකාරී වසරක් වේවා. අප සෑම දෙනාටම නිරතුරුවම අපගේ ශාස්ත්‍රූන් වහන්සේ සිහි වේවා. ඒ ධර්මාමෘතය සිහි වේවා. अष्टारे पुद्गल संग गुण अपगे सिते ही रव देवा. मित करुणा गुण दिवनुवेवा. इवसीम दिवनुवेवा. प्रज्ञाव दिवनुवेवा. අප සමාදන්ව සිටින සිල්පද සුවසේ රැකගන්ට ලැබේවා. දාන ආදී පින් කරන්ට ලැබේවා. විහෙර විහාරවලට විහෙර විහාරයන්හි දියුණුවට සහාය වෙන්න ලැබේවා. අපේ මේ මිනිසත් බව ගෞතම බුදු සසුන තුල දියුණුවට පත්වේවා. මේ උතුම් බුදු සසුනේහි චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් පිළිසරණ ලබන්නටද වාසනාව ලැබේවා. සාදු साधु साधु. दम सिहनद.